සුබ දවසක් හැමෝටම විශ්ව channel එකත් එක්ක අදත් මම ආවා අලුත්ම තොරතුරක් සම්බන්ධයෙන් ඔයාලට කරුණු හෙරි කරන්න අපි දන්නවා අහස දිහා බැලුවොත් අපිට අතිවිශාල තාරකා ගොන්නක් දැක බලා ගන්න අවස්ථාවක් ලැබෙනවා ශීරපතේ එහෙමත් නැත්නම් අපි ජීවත් වෙන මේ චක්‍රාවාටයේ ඇතුලේ ඔය දුරේක්ෂයකින් බැලුවොත් මේ පියවි ඇසට පේරන තාරකා වලට අමතරව තවත් බොහෝ චක්‍රාවාට ප්‍රමාණයක් දැක බලා ගන්නත් අවස්ථාවක් හම්බ වෙනවා හැමදාම කියනවා වගේ මේ බිලියන ගණනක් තාරකා අතර සිටින එකම ජීවි කොට්ටාසේ අපි විතරක් වෙන්න කොහෙත්ම හැකියාවක් නැහැ මොකද අද කතා කරන්න යන කාරණයට අදාළ සිදුවීමත් එවන් කොහේ හෝ ජීවත් වෙන ජීවින් කොට්ටාසයකට අයිති වෙන්න පුළුවන්කමක් තියෙනින්ද සමහරවිට ඔයාලා දැනටමත් දන්නව ඇති ඔමුමුවා කියන නමින් නම් කරපු ඈත විශ්වයේ සිට අපේ සෞරග්‍රහ මණ්ඩලයද ඇතුළු වුණු අබ්‍රහස් වස්සෝ පිළිබඳ මේ පිළිබඳව අන්තර්ජාලයේ බොහෝ සෙයින් කතාබහට ලක් වුණා වගේම විද්‍යාඥයන් පවා අලුත් අත්දැකීමක් වුණා මොකද මේ වස්තුව තමයි ඈත විශ්වයේ සිට අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් ගත පෘථිවි දුරේක්ෂවලට හසු වෙච්ච පළමු වස්තුව හැබැයි මම අද මේ කියන්න යන්නේ මේ වස්තුව ගැන ඒ පරණතරුට ටික නෙවෙයි මොකද මම විශ්වාස කරනවා ඔයාලා මේ වස්තුව සම්බන්ධව කරුණු දන්නව ඇති කියලා දන්නේ නැත්නම් මම මූලික කරුණු ටිකක් ඔයාලට ඉදිරිපත් කළා මේ වස්තුව සම්බන්ධයෙන් ලැබී ඇති අලුත්ම කාරණා වලට එන්න පෘථිවි විද්‍යාඥයන් විසින් මේ වස්තුව හසු කරගන්නේ 2017 ඔක්තෝබර් මාසේ 19 වෙනිදා. හැබැයි ඒ වෙනකොටත් මේ වස්තුව සූර්යාට ළඟම ස්ථානයට පහු කරලා දවස් 40කුත් ගිහින් විද්‍යාඥයන් විසින් මේක සොයාගන්න අවස්ථාව වෙනකොට පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 33ක් දුරින් තමයි තිබිලා තියෙන්නේ. ඒ අවස්ථාව වෙනකොටත් මේක සූර්යාගෙන් ඈතට යන අවස්ථාව. හැබැයි මේ සොයාගන්නාලද වස්තුව බොහොම සුවිශේෂී එකක්. මොකද මුලින්ම මේ වස්තුව නම් කරනවා වල්ගාතරුවක් හැටියට. නමුත් පස්සේ මේක කිසිදු වල්ගාතරුවකට සමානකම් දැක්විය හැකි සදුසුකම් පෙන්වන්නේ නැති නිසා නැවතත් නම් කරනවා ඇස්ට්‍රොයිඩ් එකක් විදිහට. කොහොමද මේක ඇස්ට්‍රොයිඩ් එකටත් සමාන නොවන හේතු ගණනාවක් තියෙනවා. එක පැත්තකින් අධික ලෝහමය ගුණයකින් යුක්තයි. අනෙක් පැත්තේ මේ වස්තුවට නිශ්චිත හැඩයක් තියෙනවා. මේක සිගා එහෙම නැත්නම් සුරුට්ටු හැඩදි වස්තුවක්. මොකද මෙවැනි හැඩයක් සහිත කිසිම ඇස්ට්‍රොයිඩ් මීට කලින් හමු වෙලා නැහැ. දැන් යුරෝපීය අභ්‍යවකාශ ආයතනය අනුව මේ වස්තුව රතු පැහැයෙන් යුක්ත බව තමයි සඳහන් කළා. තියෙනකින් පැහැදිලිවම කියනවා එක මේ වස්තුව අධික ඝනත්වයක් සහිත ඇස්ට්‍රොයිඩයක් හෝ අධික ලෝහමය වස්තුවක් කියන එක විශ්වයේ සිට අපේ සෞරග්‍රහ මණ්ඩලයට පැමිණි මෙවැනි වස්තුවක් දැකීම තවශ්‍යම බොහොම අස්වාභාවිකයි. කොහොම නමුත් මේ වස්තුව එහෙමත් නැත්නම් පිටසක්ල යානය කියලා හඳුන්වනත් වරදක් නැහැ. පැමිණි දිශාව අද වෙනතුරු විද්‍යාඥයන් හරියටම සොයාගෙන නැහැ. සඳහන් කරන ආකාරයට සූර්ය වටා ගමන් මාර්ගයේ වැටිලා තියෙන්නේ සූර්යා හා බුද්ධ ග්‍රහයා අතර සෞරග්‍රහ මණ්ඩලයට ඉහළින්. ඒ කියන්නේ ඉහළින් පැමිණිලා සූර්ය වටා ගිහිලා නැවත වෙනස් දිශාවකට යන ගමන් මාර්ගය තමයි මේ වස්තුවට තියෙන්නේ. සරලවම කිව්වොත් මේ යානය හෝ වස්තුව නැවත ගමන් කරන්නේ පැමිණි දිහාවට නෙවෙයි. එතකොට මේක ඇස්ට්‍රොයිඩයක් වෙන්න පුළුවන්ද? ඒත අද්විතීය විදියට ගමන් මාර්ගය වෙනස් කරමින් මේ ආකාරයෙන් අධික වේගයෙන් ගමන් කරන ඇස්ට්‍රොයිඩ් එකට පුළුවන් හැකියාවක් තියෙනවද? තවත් සුවිශේෂී කාරණයක් වෙන්නේ මේ වස්තුව කොහේ සිට ආවත් කොමන ජීවි කොටසක විසින් එව්වත් මේක අවුරුදු ලක්ෂ ගණනක ගමනක්. මොකද අපි හරියටම දන්නේ නැති වුණත් මේ වස්තුව සමහර විට විවිධ සෞරග්‍රහ මණ්ඩල හරහා ගමන් කරන එක පරිශන යානාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වයේ නිදහසේ ගමන් කරන මීට අවුරුදු මිලියන ගණනකට පෙර අතහැර දමන ලද යානාවක් වෙන්නත් පුළුවන්. එහෙම කියන පැහැදිලිවම හේතුව හා විද්‍යාඥයන් පුදුමයට පත් කරපු සිදුවීම සිදුවන්නේ මේ වස්තුව සම්බන්ධයෙන් තමයි මෑතකදී. සූර්ය වටා ගිහිල්ලා සාමාන්‍ය වේගෙන් ගමන් කරපු මේ වස්තුව එක පාරටම තිබුණු වේගයකට වඩා අධික වේගයක් ලබා ගන්නවා. මේ සිදුවීම තරමක් නෙවෙයි සම්පූර්ණයෙන්ම අස්වාභාවිකයි. මොකද මේ සම්බන්ධයෙන් යුරෝපීය අභ්‍යවකාශ ආයතනය නිකුත් කරලා තියෙන ප්‍රකාශයට අනුව සඳහන් වෙන්නේ මේ වස්තුව මෙම අසාමාන්‍ය වේගෙ වැඩිවීමට යම් කිසි දෙයක් බලපාලා තියෙනවා. ඒක අපේ සූර්යාගේ හෝ අනිත් ග්‍රහලෝකවල ගුරුත්ව බලය නිසා සිදුවිච්ච දෙයක් නෙවෙයි කියලා. දැන් මේ වෙනකොට ඔමුමුවාගේ වේගය තප්පරයට කිලෝමීටර් 80ක් තරම් අධික වේගයක් මුලින් එක තප්පරයට 26ත් 40ත් අතර තමයි තිබ්බේ. සුවිශේෂම කාරණය තමයි සාමාන්‍ය ඇස්ට්‍රොයිඩ් හෝ වල්ගාතරු මෙවැනි ආකාරයේ අසාමාන්‍ය විදිහට වේගයන් වෙනස් කිරීමක් හෝ දිශාව වෙනස් කිරීම සිදු කරන්නේ නැහැ. හැබැයි මේ සිදුවීමෙන් පස්සේ නැවතත් විද්‍යාඥයන් විසින් විශ්වීය වල්ගාතරුවක් කියන්න පටන් අරන් තියෙනවා මෙන්න මේ වස්තුවට. දැන් සාමාන්‍ය කතාවට වඩා වෙනස් කතාවක් තමයි දැන් මේ වෙනකොට කියන්නේ. ඔවුන් කියන්නේ මේක විශ්වය පුරා නිදහසේ සැරසරන වල්ගාතරුවක් වෙන්න පුළුවන් කියලා. එවැනි වල්ගාතරුවකට සාමාන්‍ය වල්ගාතරුවක් මේ විශාල දූවිලි වලාවන් හා ගෑස් තිබිය නොහැකි කියලා තමයි ඔවුන් කියන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ විද්‍යාඥයන් විසින් විශ්වයේ අපේ සෞර ග්‍රහමණ්ඩලයේ ඇතුළු වෙලා දුරේක්ෂවලට හසු කරගත්ත මේ පළමු විශ්වීය වස්තුව මීට පෙර අත්දැක නැති තියරි වලින් මනින්න හදන්නේ ඇයිද කියන එක සම්බන්ධව ගැටලුවක් තියෙනවා. මොකද එක් එක් අවස්ථාවන් වලදී මේ වස්තුව අනුසාරයෙන් ලැබෙන දත්ත සියල්ලම පාහේ අස්වාභාවිකයි.
සාමාන්‍ය වේගයක් තිබුණ මේ වස්තුව එක්වරම වේගය වැඩි කර ගැනීමත් විශාල ප්‍රශ්නයක් ඇතිවෙන කරුණක්. මොකද අද ලැබිලා තියෙන දත්ත වලින් අපි පැහැදිලිවම දන්නවා මේක සෞර ග්‍රහ මණ්ඩලයට අයිති එකක් නෙවෙයි කියන එක. සරලවම කිව්වොත් මේ වස්තුව වෙනත් තාරකාවට අයිති එකක් කියලා අපිට කියන්න පුළුවන්. එහෙමනම් මේ ආකාරයෙන් අපේ සෞර ග්‍රහ මණ්ඩලයට පැමිණීම අවුරුදු මිලියන ගණනක චාරිකාවක් වෙන්න ඕනි. මොකද තාරකා තාරකා අතර දුර අද විශාලයි. කොහොම නමුත් දැන් ඔයාලා මේ වීඩියෝ එකේ දකින animation හා පින්තූර ගැනත් මම මතක් කරන්න ඕනි අනිවාර්යයෙන්ම. මේ සියලුම වීඩියෝ හා samples ඡායාරූප සත්‍යව නෙවෙයි. මේවා ලැබිලා තියෙන්නේ తాවකාලික දත්ත මත නිර්මාණය කරපු වීඩියෝ. ඒක නිසා මේ වීඩියෝ දිහා බලලා මේ වස්තු 100%ක්ම මේ ආකාරයෙන්යි හිතන්න හදිසි වෙන්න එපා. මොකද ඔමමවා 100%ක්ම මේ ආකාරයෙන්යි කියන්න අපිට කිසිම අත්‍තරම සාක්ෂියක් නැහැ. සමහර විට මේ වස්තු මීට වඩා නිසි හැඩයක් සහිත වස්තුවක් වෙන්නත් පුළුවන්. මොකද දුරේක්ෂ වලින් පැහැදිලිව බලන තරම් මේ වස්තු විශාලකකුත් නෙවෙයි. ඒක නිසා පැහැදිලි ඡායාරූප ලබා ගැනීම මේ වෙනකොට ඉතාම පහසු කාර්යයක් බවට පත් වෙලා තියෙන්නේ. අනෙක් අතට දැනටමත් මේ වස්තුව සෞර ග්‍රහ මණ්ඩලයෙන් අහපව විශ්වයට ඇදලා යන අවස්ථාවක තමයි තියෙන්නේ. ලැබිලා තියෙන දත්ත අනුව මේ වස්තුව දිග මීටර 400ත් 500ත් අතර හා පළල හා උස මීටර 35ක් වගේ කුඩා වස්තුවක්. අනෙත් ඇස්ට්‍රොයිඩ් හා වල්ගා අතර සමාන කරලා බැලුවොත් ඉතා කුඩා ප්‍රමාණයක්. කොහොම නමුත් මේ අස්වාභාවික සිදුවීම හා තොරතුරු නිසා සෙටි පරීක්ෂණ මධ්‍යස්ථානයේ විසින් මේ වස්තුව රේඩියෝ සංඥා නිකුත් කරනවාද කියලා පවා නිරීක්ෂණය කරලා තියෙනවා. හැබැයි එහෙම දෙයක් හොයාගන්න හැකියාවක් ලැබිලා නැති නිසා අවසානයේ ඔවුන් පැමිණලා තියෙන නිගමනයේ තමයි මේක කිසිදු ආකාරයේ පිටසක්වල ජීවිකට සම්බන්ධ නැහැ කියන එක. දැන් මට තියෙන වැදගත්ම කාරණේ තමයි මේ අවසාන නිගමනයේ කොයිතරම් විහිළු කාරණයක්ද කියන එක ගැන. මොකද මේ විශ්වයේ ජීවත් වන අනිකුත් ජීවීන් අනිවාර්යයෙන්ම රේඩියෝ සංඥා නිකුත් කළ යුතුමද? එහෙම කළ යුතුයයි කියලා තියෙන නීතිය කුමක්ද? මොකද අනෙත් අතට රේඩියෝ සංඥා වලට වඩා සම්බන්ධතාව පැවති හැකි වෙනත් ක්‍රම මේ විශ්වයේ නැතිද? මොකද ටෙලිපති වැනි ක්‍රමයන් අපි තවමත් නොවුණාට අපිට වඩා අවුරුදු මිලියන ගණනක විද්‍යා තාක්ෂණ දැනුමින් ඉදිරියෙන් ඉන්න ජීවීන්ට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. මොකද මේ වස්තු සම්බන්ධයෙන් එන සියලුම දේවල් කලින් කිව්වා වගේ දැන් අස්වාභාවිකයි. පැහැදිලි සාක්ෂි සහිත නිගමනයක් ඉදිරිපත් කරන්න දැනටමත් අපි පරක්කු වැඩි. ඒ අරත් නාසා හා යුරෝපීය අභ්‍යවකාශ ආයතන 100%ක් ඇත්ත කියයි කියලා අපිට තියෙන සහතිකයක් දෙන්නත් බෑ. ඇතරම් බැලුවොත් එහෙම දැන් අපි දන්නවා නාසා ආයතන දන්න කාලේ ඉඳලා බොහෝ සිදුවීම් වසන් කරන උත්සාහ කරනවා. යම් හේකින් මේ වස්තු පිටසක්වල යානයක් කියලා ඔවුන් පිළිගත්තොත් ඔයාලට හිතා ගන්න පුළුවන්ද ලෝකෙ කොතරම් කලඹීමකට ලක් වෙයිද කියලා. ඒක නිසා ඔවුන් 100%ක් දැන සිටියත් කිසිම අවස්ථාවක කිසිම දිනක අපිට ඇත්ත කියයි කියලා විශ්වාසයක් නම් තියන්න බෑ. මේ වස්තුව ගැනත් ඒ ආකාරයෙන්ම තමයි. කොමරි මේ අස්වාභාවික වස්තුව මේ වෙනකොට පෙර නොවිවිරු ආකාරයෙන් සාමාන්‍ය ජනතාව අතරේ අතිශය ජනප්‍රිය වෙච්ච කෘතිමයයි කියන්න පුළුවන් වැඩි සම්භාවිතාවක් තියෙන වස්තුවක්. මේ සම්බන්ධයෙන් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ කණ්ඩායමක් විසින් අලුතම පරීක්ෂණයක් පවා කරනවා. දැන් ඒ පරීක්ෂණ වාර්තාවත් මේ වෙනකොට නිකුත් වෙලා තිනවා. ඒ වාර්තාවට අනුව පරීක්ෂකයන් විසින් මේ අසාමාන්‍ය වේගය වැඩිවීමට හේතුව සෝලාර් රේඩියේෂන් විසින් මේ වස්තුවේ ඇති අතිවිශාල සෝලාර් සෙල් එකක් තල්ලු කිරීම නිසා කියලා තමයි කියන්නේ. සෙල් එක කියන්නේ සිංහලෙන් රුවලක් වැනි අදහසක්. මොකද මේ පරීක්ෂණයෙන් විසින් සොයාගෙන තිබෙනවා මිලිමීටර් 0.3ක් ඉඳලා මිලිමීටර් 0.9ක් අතර කුඩා ඝනකමක් සහිත සෝලාර් සොයිල් එකක්. ඒ වගේ එකක් ඉතා ප්‍රමාණවත් ඝන ලෝහ සහිත වස්තුවකට මෙවැනි ආකාරයේ වේගයක් ලබා ගන්න. නමුත් වැදගත්ම කාරණේ මෙවැනිම ආකාරයේ ක්‍රමයක් ඉතා සාර්ථකව අත්හදා බැලුවා 2010 දී ජපාන අභ්‍යවකාශ ආයතන විසින් ඔවුන්ගේ ඉකාරොස් කියන චන්ද්‍රිකාව සමග. මේ චන්ද්‍රිකාව ඉතා සාර්ථක ලෙස සෝලාර් රේඩියේෂන් භාවිතයෙන් වේගය වැඩි කරගෙන සිකුරු ග්‍රහය වෙත ගමන් කර දැනටමත් මේ චන්ද්‍රිකාව සිකුරු ග්‍රහය වටා කක්ෂගතව තිබෙනවා. කොමර මේ සියලු සිදුවීම් සමග ගත්තම මේ අභිරහස් වස්තුව කෘත්‍රිම යානය විශ්වයේ පිළිබඳ බොහෝ පිරිසක් සිතා සිටි මානෙ වෙනස් කරන සවත් වුණක් වුවත් වඩාත් නිවැරදි. මේ වෙන විට අපි 100%ක් නිවැරදිවම මේ පිළිබඳ දන්නේ නැතු නමුත් දැනට ලැබිලා තියෙන තොරතුරු සමග මං කලින් කිව්වා වගේ ක්‍රීම නිර්මාණය කලායයි සැලකිය හැකි තරමට විශ්මය ජනක. ඔයාලා ගදස් කැමෙන් කරන්න කියලා ආරාධනා කරන ගම මම අද වීඩියෝ එකෙන් සමග ගන්න. මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, ඔයාලගේ යහළුවන් හා බෙදා ගන්න. මේ චැනල් එක ගැන දන්නේ නැති ඔයාලගේ යාළුවෝ ඉන්නවනම් එයාලට කියන්න. ඒක තවදුරටත් මෙවැනි පරීක්ෂණාත්මක වීඩියෝ කරන්න මට විශාල ලොකුලක් වෙයි. අපේ චැනල් එකේ ට්විටර් ගිනුමටත් ඔයාලට ෆලෝ කරන්න පුළුවන්. ෆේස්බුක් ගිනුමත් ලයික් කරන්න. ඉතින් අද වීඩියෝ එක නරඹපු ඔයාලට ගොඩක් ස්තුතියි. සුබ දවසක්. ආයුබෝවන්.